දිනය 2016 නොවැම්බර් 21 පාර්ලිමේන්තු සභා ගැබ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය නීති හා සාමය දක්ෂින සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂය ගැන කතා කරන්න කෙහෙලිය රබුක්වැල්ල නැගිටිනවා කතා කරගෙන යනවා විනාඩි කීපයකට පස්සේ පාර්ලිමේන්තු තුල උද්ඝෝෂණ හඬවල් නැගෙන්න පටන් ගන්නවා ඔහු කතා වෙනස් කරනවා කතානායක තුමනි කලවැද්දු බැඳලා දාන්නකෝ කූඩුවට දාන්නකෝ මේ කලවැද්දු හැමතැනම රිංගනවනේ කානුවසෙත් රිංගනවා පුරුද්දම ඒකයි කානුවස රිංගලා බෝක්කුවස රිංගලා ඊට පස්සේ මේ ආ කලවැද්දා කියලා කෑ ගහන මට ඒක අනුකරණය කරලා පෙන්නන්න බෑ ඒක අනුකරණය කරන්න නෙමෙයි හුඟක් දේවල් ගැන කතා කරන්න සහ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව කලවැද්දන්ට ගිහිල්ලාද කියලා ඒ ගැනත් කතා කරන්න අපි කෙහෙලි රමුක්වැල්ලට අද ඉන්සයිට් මැදිරියට එන්න කිව්වා ආයිබෝන් කියලා බෝක්කුව ගහනවා මං හිතන්නේ ඔබ ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ මූණ දැක ගමන් හැමෝම දන්න නිසා ඔබ නියෝජනය කරන්න ඒක අප විපක්ෂයේ මොහොතේ ඔබ ජැන්ඩිට අඳින කෙනෙක් නේ පාර්ලිමේන්තුවේ බොහොම සරුසාර විදිහට ඇඳලා උසට උස හිටගෙන කතා පටන් ගන්න. මෙහෙම කතා කරන එක හොඳයිද? ඔබේ පෞරුෂයට කොහොම කතා කරන එකද? දැන් ඔය ඔබතුමා එදා දවසේ ඔබ කියන වචන සම්පූර්ණ වැරදි. සම්පූර්ණ වැරදි. මොකද හිතෙන්නේ නැවත බලන්න. මම රජ්ජා හිතුණා. ඒක නැවත බලනකොට අපි පෙලක් වෙලාද චම්පා දේශපාලන විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපි පෙලක් වෙලාට මේ ගාක් පරිවර්ෂණ කරලා ලොකු කතාවක් හොඳ වදාකත් කතාවක් ඒ විෂයට අනුබද්ධිතව කතා කරන්න එනවා. හැබැයි මේ වගේ වෙලාවකදී අපි මරණකම ඉගෙන ගන්නවානේ. දැන් අපි ඒ එහෙම දෙයක් දකිනකොට මම උදාහරණ කීපයක් කියන්නම්. එහෙම දෙයක් දකිනකොට සැලසුම් සහගතව එය බාධා කිරීමේ වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව තුළ එදා මෙදා ගෙනවා. ඒක 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 දැන් අවස්ථාවලදී අඩු වැඩි වෙනවා. ඔබ වෙලාවට එදා මෙදා කිව්වේ ඒ කියන්නේ එදත් එහෙම තමයි. ඔව් නෑ මම ඉතින් මේකක් කියලා නෙමෙයි එදා මෙදා ඒ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා අඩු වැඩි. එතකොට සංවිධානාත්මක ලෙස මේ දේ සිද්ධ වෙනවා තමයි මර්ථකයි එක අවස්ථාවක් ආරක්ෂාව සම්බන්ධවම කතා කරන වෙලාවේ රනිල් වික්‍රමසිංහ ආගමතිවරයා දුවගෙන ආවා. දැන් මම එක කරුණක් ගැන ඇහුවේ. එතකොට දැන් ඒ කරුණ තමයි ප්‍රංශේ ඕලන් ෆ්‍රාන්සුවාස් රය කතා කරනවා හමුදා අංශ වලට කතා කරලා සිරියාවට 24/7 බම් කරන්න කියලා. තොර එක විශාල පිරිසක් මැරෙනවා. මැරුණාම ඔබාමා සහ පොන්සුවස් දෙන්නම කියනවා unavoidable war casualties කියලා. නොවැලක් විය හැකි. ඔව්. දැන් මම එක ප්‍රශ්නය ඇහුවේ මං කෝ ඒක එසේ නම් අවුරුදු 30ක් තිබ්බ යුද්ධයේදී ලෝකෙ දරුණුම සහ මිලේච්ඡම ත්‍රස්තවාදීන් කියන ඇත්ත එක්ක සටන් කරනකොට අවසාන සති දෙකේ මේ සියලු දේවල් පැත්තක තියලා ඒ ජාතික අපරාධයක් එහෙම නැත්නම් ඕන් යුද අපරාධකරුවන් වෙන්නේ කෙසේද කියන එක මට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා වුරුදු 45ක් පමණ දේශපාලන අපි ඉතිහාසයක් තියෙන ඒ වගේම රටේ අගමැතිවරයාට පණ පොඩ්ඩක් කියන්න පුළුවන් ද මේ දෙකේ වෙනස මොකක්ද කියලා. ඒක උඩ කතා කරලා ඈ ගහගෙන ජාතිවාදය අය නොයෙකුත් කතා. එන්නේ ඒ වගේ වෙලාවක අර සබ්ජෙක්ට් එක අපි එහෙම නැත්නම් ඒ විෂය පෙලක් කියලාට අපෙන් ගිලිහිලා යනවා. ඔබතුමා කියන නොවැම්බර් මාසෙ 21 වෙනිදා බොහොම පැහැදිලිව මම හිතනවා මම විශේෂයෙන් බැහැරව ගිහිල්ලා ඉතා දියාරු කතාවක් පාර්ලිමේන්තුවේ මහ දැවැන්ත වැඩ කතාවක් කරන්න හිටපු මට සිද්ධ වුණා. ඒක මගේ අත්දැකීම් වලට සහ ඉගෙනීමට දර කරනවා. ඔබ ලැජ්ජ වෙනවා කියන්නේ. මම අනිවාර්යයෙන්ම කනගාටු වෙනවා. මම මේ තවර ඔබ ආරක්ෂක සිද්ධීන් සම්බන්ධ කීපු නිසා ඊළඟට අපි එතනට යනවා. මේ විෂයටත් යමු. ඊට කලින් මම ඔබ මෙහෙම ප්‍රශ්නයක් අහනවා අතීතයේ හාරවුසල ඔබ මේ මුලින්ම ලලිත් ඇතුළත් මුදලිගේ කඳවුරේ ඉන්නවනේ ගාමිණී දිසානායකත් එක්ක ඇවිල්ලා පිටිපස්සෙන් වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ හිමීට අනිත් පැත්තට යනවා ජාපේට යනවා ජාපේ දෙදරුම් කාලා තියෙන මොහොතකදී ඒක වෙන්නේ කොහොමද ඊටත් පස්සේ නැවත මහින්දට සම්බන්ධ වෙන මං අහන්නේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් ඔබේ ඉතිහාසය කොහොමද මෙහෙම මේ නොවිදිමත් විදිහට ගලාගෙන එන්නේ ඒක නොවිදිමත් නේ කියන්නේ ලලිත් ඇතුළත් මුදලි ආපහු ජාපේ ආපහු මහින්ද වෙලාවට චන්ද්‍රිකා හිටපු ජනාධිපති කිරත් එක්ක කරගෙන නෑ නෑ කොහොමද මේ වෙනස් වීම සිද්ධ වුනේ ඔබතුමා කියන නොවිදිමත් කියන එකට මම එක්කහුව කරන්නම් මම සාමාන්‍යයෙන් කෙනෙක් ඇහුවොත් මම කියන I am an accidental politician කියලා කියන්නේ සිතාමතා හමු දේශපාලනක් හමු දේශපාලක් ගැත්ත කතාව මම ව්‍යාපාරිකයෙක් හැටියට මම ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ නමුත් මම දන්නයි දන්නෝ ඔබ ජීවිතේ පටන් ගන්නේ හෝටලිය කෙනෙක් හැටියට පටන් ගන්නේ හෝටලිය කෙනෙක් හැටියට අවසානයේ මම ලංකාවේ අනෙක් ව්‍යාපාරේ ඉගෙන ගියා ඒක පෞද්ගලික
හැබැයි ඔබේ ව්‍යාපාරික අත්දැකීම් සුදුසුකම් විශේෂයෙන්ම හෝටල් ශිෂ්‍ය සම්බන්ධයෙන් එහෙම ඔබේ කතාවලින් කවුරුත් පේන්නේ නැති කියලා ප්‍රශ්නේ. ඔය එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ එහෙම අවස්ථාවකුත් හම්බෙලා නැහැ. දැන් මම මාධ්‍ය ප්‍රකාශකයා ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මාධ්‍ය මධ්‍යස්ථානයේ හැදුවේ මම මාධ්‍ය මධ්‍යස්ථානයේට නම දානකොට මෙහෙම අපි සියලු දෙනාම එකට වාඩි වෙලා සඳගිරි නේවි කමාන්ඩර් රොෂාන් එවත් එක්කම සරත් ෆොන්සේක මහත්මයා එතකොට ගෞඩබේ අපි කතා කරනකොට මේකට මං කිව්වා මෙන්න මේ ආකාරයේ මේක වීර්ත්‍ය කියලා. එතකොට කිව්වා මේකට නමක්. ඉතින් සෙන්ටර් ෆෝර් නැෂනල් සිකියුරිටි කියන නම දැම්මත් මම ඉතින් මට ඒ ගැන දැනුමක් තිබ්බේ නැහැ. හැබැයි මට ඒක බාර දීපුවාම ඒකේ ඒ අවශ්‍ය විදිහට මං හිතනවා තාමත්ම සාධාරණයක් කරයි කියලා එදා වැඩ පිළිවෙල. ඉතින් අර අහපු ප්‍රශ්නේ මං අර प्रजातंत्रवादी राजे कथापतावाकूर मगे अल्लाई मगे मेरा हत्या पार आप मगे सक्रियला ඒ දරුව තමයි ඒ ධර්මය තමයි ගිහිල්ලා ගාමිණී සාරාග මහත්මයා කියලා තිබ්බේ. අහවල කොහොම හරි ගන්න කිව්වා. ඉතින් ඒ අනුව තමයි ආවේ. එතෙන්දී මම බොහොම පැහැදිලිව කියන්නට උනේ මම ප්‍රේමදාස මහත්මයාගේ පළක් දේවල් වලට ගරු කරන අතරතුර පළක් දේවල් ඉතා දැඩි ලෙස විවේචනය කරපු පුද්ගලයෙක්. ඒතොර ප්‍රේමදාස විරෝධී සටනක් මේ වෙලාවේ ඉස්මතු වෙනකොට ඒක කොහොකද හොඳද නරකද කොහොමද මොකද කියලා පැහැදිලි නෑ. මම ඒකට සම්බන්ධ උනා ඉතින්. ඒ සම්බන්ධ වෙන්න හේතුව තමයි එකක් 88 89 ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධව හැසිරිච්ච ආකාරය. එවැනි තත්ත්වයන් තුළ ඒ වගේම මට ඒ කාලේ ඉඳන්ම මං පෙලක් අය මට ජාතිවාදයක් කියලා කියයි. නමුත් ඒකට මට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම සාමසාධක හමුදාව ලංකාවට ගේනකොට එහෙම අපි දේශපාලනේ නැහැ ව්‍යාපාරික හැටියට කන්න බොන්න බැරුව හිටිය බලාගෙන. මොකද්ද මේ රටට වෙන්නේ කියලා. ඉතින් ඒ පසුබිමත් එක්ක අර මම දන්නවා පෞද්ගලිකව කර්නල් වති තමයි ගෙනිච්චේ ආයුධ උතුරට. මම දන්න පුද්ගලෙක් දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්නේ. ඒ ප්‍රශ්නත් එක්ක මේ 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 වැඩපිළිවෙල නතර වෙන්න ඕනේ කියන අදහස ඉන්නකොට තමයි මට ඔය DNS එකත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණේ. ඊට පස්සේ කාලෙක ලලිත් අතුලත්න මහත්මයා ඝාතනය වෙනවා. ප්‍රේමදාස මහත්මයා ඝාතනය වෙනවා. ප්‍රේමදාස මහත්මයාත් ඝාතනය වුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. DNS එක පදනම් වෙන්නෙම ප්‍රේමදාස විරෝධී වැඩපිළිවෙලකට සහ ඔහුගේ ක්‍රියාකලාපයට. ඒ අවස්ථාවේදී ගාමිණිසා නායකයි මා අතර ඉතාමත්ම කිට්ටු ඉතාමත්ම හිතවත් සම්බන්ධතාවයක් ඇති වුණා. ඒත් එක්ක මේ තුමා එක්සත් ජාතික පක්ෂයට යන්න තියෙන කරුණ මාමත් අතින් අරගෙන තමයි එතෙන්ද ගියේ. මම කෙටි දෙයක් අහන්නම් ඔබෙන් හරස් ප්‍රශ්න කැටිට. දැන් මේ මේක හරි වැදගත් ඉතිහාසය නැවත කියවනකොට ප්‍රේමදාස විරෝධී කඳවුරක් ගොඩනැගින්නේ ඒ බිඳගෙනම ප්‍රතිපත්තිමේ හේතුවක් මතද ප්‍රේමදාසගේ අර ඒකාධිකාරී ස්වරූපේ නිසාද? ප්‍රතිපත්තිය වෙනසක් වුණේ නැහැ. පුද්ගලවාදී සටනක් ඇත්තටම ඒක අපිට තේරෙනකොට අද ඔබතුමා අහන ප්‍රශ්නේ අපිට තේරෙන්නේ දේශපාලනේ අවුරුදු 4ක් 5ක් අතර පෙරහැර ගිහිල්ලා මොකද හේතුව හරියටම හරිය විග්‍රහය මොකද ලලිත් ගාමිණීලා ආවේ UNP එකට විරුද්ධව නෙමෙයි ඒ නිසා තමයි UNP එකේ ඇතුලේ සම්බන්ධකම් තියාගෙන ওই 8 දෙනා නෙමෙයි විශාල පිරිසක් එක්කාසු වෙලා ඉතින් අන්තිමට මොහොමඩ් මාත්‍යා මං හිතන්නේ දන්න විදිහට කරපු දෙයක් අනිත් අය ආපහු ගියා මොකද ප්‍රේමදාස නැහැගේ ඉතිහාසය දන්න නිසා පර්ජන තිබ්බා ඒ වගේ ඒවා මං හිතන්නේ කාලය නැස්ති කරන ගේ තේරුමක් නැහැ ඔබතුමාගේ අර මේ නිගමනය හරි ඒ කියන්නේ ඒ පෞද්ගලික බද්ධ වෙච්ච සමහරකට ලලිත් අන්තරතුමින් මහත්මයා ජීවතුන් අතර හිටියා ප්‍රේමදාස මැතිතුමා ඒ විදිහට ඝාතනය වුණා නම් සමහරකට එක්සත් ජාතික පක්ෂයේ සටන වෙන්නේ දෙන්නගෙන් කවුද ලීඩර්ෂිප් එක ගන්න කියලා නැතු DNF එක ඉදිරියට ගෙනින එක නෙමෙයි ඔබේ පළවෙනි මැතිවරණයේදී මම මේ පසුබිම හදන්නේ මෙන්න දේශපාලන තත්ත්වයක් මතු කර ගන්න පළවෙනි මැතිවරණයේදී මනාප 154,403ක් හම්බ වෙලා තියෙනවා
පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණය. මැතිවරණයේදී. ඔව්. ඔබට. ඔව්. ඒතර මේ ජනයා මේ පිළිගන්නේ නැති ඔබේ මොන දේශපාලනයේද? ඔබට හිතෙන විදිහට. ඒ කියන්නේ දැන් ඔබ ව්‍යාපාරිකෙක් විදිහට හදාගත්ත ප්‍රතිරූපයේද එහෙම නැත්නම් එවකට ලලිත් ඇතුළත් මුදලි ගාමිණී සානායක හරහායි ගොඩනැගිච්ච ප්‍රේමදාස විරෝධයේද එහෙම නැත්නම් UNP පදනමක් දෙකේ තිබුණාද? නැහැ. මෙහෙමයි උනේ ඒක. හොඳ ප්‍රශ්නයක්. මම 93 පළාත් සභාවට තරම් කරේ. ඉස්සල්ලා. චන්ද 23000යි පළාත් සභාවට පත් වුණා. පළාත් සභාවේ ඉන්නකොට තමයි එක්සත් ජාතික පක්ෂයේ ලලි ගාමිණී දිසානායක මහත්මත් එක්කවද නාම යෝජනා දෙන්න සැලසුම් කරේ. යම් හේතුවක් නිසා විජේතුංග මහත්මයා මට නාම යෝජනා නොදෙන්න තීන්දුව කළා. ඒ විවිධ හේතුන් නිසා ඒ කාලේ නම් ඒ අවස්ථාවේදී මාව පළාත් ඇමතිවරයෙක් බවට පත් වුණා 94. පළාත් ඇමතිවරයා හැටියට මම හිතනවා අද මගේ ඡන්ද පදනම තියෙනවා නම් ඒ පළාත් ඇමතිවරයා හැටියට කරපු වැඩ කොටස ඉතාමත්ම සාධනීය වැඩ කොටසක් කරා. හිතා ගන්න බැරි වැඩ කොටසක් කරා. අදත් ඒකේ හිටපු කනිෂ්ඨ නිලධාරීන් අද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පළාත් සභාවේ ලේකම් ලලා අදත් මම දැක්කාම කියනවා නේ සර් අපි ලොකු බලාපොරොත්තුවක් මේකෙම මහාමති වෙලා මේ ගිය වැඩ පිළිලොම එදා ඒ අතින් කරගෙන යයි කියලා. ඒ නිසා තමයි පළාත් සභාව ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා. පළාත් සභාව තුල කවුරු කිව්වද සුදු වලියක් කියලා යම් යම් දේවල් තියෙනවා. නමුත් බක් වැඩ කරන්න පුළුවන් ඉදා මෙදා තුර ඊට පස්සේ මම හිරේ හිටියා. හිරේ හිටපු කාලේ තමයි මම පළවෙනියෙන්ම පළාත් සභාවේ දෙවනි ඡන්දයට ආවේශරේ 143,000ක් හම්බුණා. සම්පූර්ණම තුනතිවරණ කාලයම හිරේ හිටියේ. ඒ ලස්සම හොඳම දේ තමයි මම දකින්නේ දෙවනියට පළාත් සභාවට ආපු එකේන 43,000යි හරියට ලක්ෂක වෙනසක් තිබ්බා 1.2 අතර. ඒ මැතිවරණ ඊට පස්සේ තමයි මම පාර්ලිමේන්තු මැතිවරණයට. පාර්ලිමේන්තු මැතිවරණයේ 153,000ක් ඔබ හිරේ ගිහින් සාධාරණ සිද්ධියක් හැටියට මෙහෙමයි. මම තරුණයෙක්. ලොකු මර්ධනයක් තිබ්බනේ යුගේ මහනුවර දිස්ත්‍රික්කේ. ඒ මර්ධනයට විරුද්ධව නැගී සිටින්න හයියක් තිබ්බයි කියලා මම හිතනවා. ඒ හයිය තුල කළ යුතු දේවල් සහ කළ යුතු නැති දේවලුත් ඒ කාලේ සිද්ධ වුණා. මම ඒ දවස් වැඩ කිරු රාවේට. ඔව්. මං ඔබේ ප්‍රදේශේ කරක් ගහලා තියෙනවා. මම හුඟක් කතා දන්නවා. ඒකයි මං එහෙම හැවි. දැන් ඒ අතීතය ගැන තමයි සතුටු දේ වෙච්ච දේවල් ගැන එහෙම නෑ. ඒක නෙවෙයි කිසිම අසතුටක් නෑ මම. ඒ කියන්නේ එහෙම සිදුවීම් තුල මට මගේ ජීවිතේ ලොකු පන්නරයක් ලැබුවා. මොකද අපි මේ බලහත්කාරකම් වලට පීඩණයට යට වෙච්ච නැති මිනිස්සු හැටි. එදා දවසේ මහින්දානන්ද අලුත්ගමගේ සහ ඔබ හිටි දෙපැත්තක. නෝ. මම ඔබට දුරකථනින් කතා කරලා තියෙනවා 2001 වගේ මට මතක. එතකොට මේ මට හිතා ගන්න බැද මේ පසමිතුරු කොහොමද එක කඳවුරක හිටගෙන ඉන්නේ කියලා. නැහැ, ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. අපි දේශපාලන වශයෙන් ගන්න තීන්දුවනේ පෞද්ගලික වෛරකම් නෙමෙයිනේ. එතකොට දේශපාලන වශයෙන්ම ගන්න තීන්දුවත් එක්ක ඒ දේශපාලන වෙනස්කම් එක්ක රටේ අවශ්‍යතාව වෙනබතු මහපු එක ප්‍රශ්නකට මට උත්තර දෙන්න බැරුව ගියා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සම්බන්ධ වුණේ ඒකයි වැදගත්ම කතාව. එතනට කලින් තව එකක් අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඔබ තවමත් එජාප දේශපාලනේ පිළිගන්නවා. දැන් අවසානයේ දැන් ඔබ කියපු හැටියටම ගාමිණී ලලිත් ප්‍රේමදාසට එරෙහි වෙන්නේ පුද්ගලික හේතුවක් මත. එතකොට එජාප දේශපාලනේ උන් පිළිගත්තනේ. ඔබ එජාප දේශපාලනේ පිළිගන්නවද නැද්ද? මම මෙහෙම කිව්වොත් 1948 ඉඳන් මෙතෙක් වෙනකන් මේ දේශපාලන විග්‍රහයක යෙදුනොත් VS සේනානායක මහත්මයාගෙන් ඉඳන් මෙතෙන් වෙනකන් විශාල සාධනීය වැඩ කොටසක් එක්සත් ජාතික පක්ෂයත් යම් යම් අවස්ථාවලදී වෙලා තියෙනවා. ඒක නැහැ කිව්වොත් අපි මං හිතන්නේ ඒක දේශපාලනේ එනිකාර මේ එක තැනකට නොතු වෙලා ඉතාලම පටු මනසක් එක්ක කතා කරන තත්ත්වයක් ඒ කියලා. හැබැයි බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ අවුරුදු 22ක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් එක්ක එක්සත් ජාතික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. බලාපොරොත්තු වෙන එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් ඒ DS මහත්මයා ගෙනිච්ච එක්සත් ජාතික පක්ෂය නෙමෙයි බොහොම පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒක මගේ පෞද්ගලික මතය. මගේ දැනුම හැටියට මගේ තියෙන ගණන් හිලව් එක්ක මගේ තියෙන විශ්ලේෂණයන් එක්ක මම දකින දර්ශනය. ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී නිරන්තරයෙන් මාත් එක්ක බොහොම මිත්‍රශීලීව හිටියේ. ඒ අවස්ථාවලදී කීප අවස්ථා කීප එදම එතුමාට මම කියපු දෙයක් තමයි මේ ප්‍රශ්නය මේක වාර්ගික ප්‍රශ්න කියලා අරවා මේවා කියලා නන්දාන්න එපා. මේ තක්කඩියෝ ටිකක් අරන් රට විනාශ කරන්න උත්සාහ කරනවා. මේ තත්ත්වය යුද්ධයෙන් මර්ධනය කළ යුතුයි, මේක පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ මම හිටියේ. ඒ නිසා ඒ ස්ථාවරයත් එක්ක එක දවසක් මහින්ද රාජපක්ෂ මැතිතුමා භෝජනාගාරයේදී මට කිව්වා, "මල්ලී අපි එක විදියට ඉතන මිනිස්සුනේ, කවදාරි මම මේ රටේ නායකයෙක් වුණොත් අපි එක්කස් වෙලා වැඩ කරමු." ඒ එක්කස් වීම ගැන අපි ඊළඟට කතා කරමු. කෙටි විරාමයක් ඉන්සයිට්.
මේ ඔබ බලාගෙන හිටපු රාත්‍රිය ඉරිදා රාත්‍රිය ඉන්සයිට් මැදිරිය කෙහෙලිය රමුක් කළ අපිත් එක්ක කතා කරමින් ඉන්නවා අපි නවත්තපු තැනින් කෙටි පියවරක් ඉස්සරහට තියමු ඔබ කියමින් හිට ඔබේ කතාව මොකද මම මතක නැද්ද අපි එක මොහොතකට අමතක කරමු මං කෙලිම ඔබෙන් අහනවා ඔබේ පුතා සම්බන්ධයෙන් දැවැන්ත චෝදනා එල්ල වෙලා තියෙනවා වරින් වර ප්‍රධාන සිද්ධීන් දෙකක් ගැන කතා වෙනවා 2013 ජුනි බ්‍රිටිෂ් ආවේස් ගුවන් යානයේ දොරක් අරගෙන එන්න හදපු සිද්ධිය සහ 2016 සැප්තැම්බර් 22 නෙළුම්පොකුණ ආසන්නයේ ඔහුගේ වාහනය අනතුරට ලක් වෙන එක. ඔබත් ඒ තැන්වලදී ජනමාධ්‍යට කතා කෙරුවා. හැංගීම් බර වෙන්නේ නැතුව දැන් මේ තාත්තගේ පුතාගේ ප්‍රශ්නයක් නේද? ජාන වැඩ කරනවනේ. හැංගීම් බර වෙන්නේ නැතුව කියන්න ඔහු ක්‍රීඩකයෙක්. ඔබේ පුත්‍රයා. ඔබ සතුටුද ඔහුගේ හැසිරීම ගැන සහ ලංකාවේ අර ඇමති පුත්තු ගැන තියෙනවනේ අපිට වෙනම වංශ කතාවක්. ඒ ලිස්ට් එක ඔබත් ඉන්නවද? මෙහෙමයි. දැන් අපි ඇමති පුත්තුයි කියන ඒවා විග්‍රහ කරන්න ගියොත් හරි අසාධාරණයිනේ. අසාධාරණයි කියලා කියන්නේ ඇමති කෙනෙක්ගේ පුතෙක් වෙන එකම පුතෙක් ඇමති පුතා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒක. එතනම බ්‍රෑන්ඩ් වෙනවා. එතනම බ්‍රෑන්ඩ් වෙනවා. රයිට්. අපි හිම වැඩ කළා තියෙනවා ලංකාවේ. නෑ එහෙම වැඩ ඊට බාහිරව ඉන්න අය කොච්චර කරනවද? ඒ අයට කියනවද? වෙන මොකක් හරි නමක් දාලා අහවලාගේ පුත්තු කියලා. මේ ජනතාවගේ නියෝජිත හින්දා නෙමෙයි කරන්නේ. ඒක හරි. ජනතාවගේ නියෝජිතය මම. මගේ පුතා නෙමෙයි. එනිසා ජනතා නියෝජිතය හැටියට මට කරන්න පුළුවන් තුමා අහපන ප්‍රශ්නෙට පුතාගේ සිදුවීම් දෙක ඒ දැන් බ්‍රිටිෂ් ආවේස් වල අමූලික පට්ටපල් බොරුවක් එහෙමයක් උනේ නැහැ උනා උන දේ තමයි ඔව් පැය 16ක 18ක ගමනක් සෙන්ට් කීට්ස් වල ඉඳන් එන්නේ මම හිතන්නේ මිඩල් මේ වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් ඒ අතරතුරේ මේ සිදුවීම වෙන්නේ ඔහු නැකිටලා නිදි මතේම ගියා වොෂ්රූම් එකට යනකොට දැන් මේ මොන බොරුවක්ද කියලා බලන්නකෝ දොරක් අරින්න පුළුවන්ද එහෙම දොර අරින්නේ පයිලට් එතනින් ইনফরমේෂන් දෙන්න ඕනේ රයිට් පළවෙනි දේ එතන හිටියා තව නෝනම මේ කියා බය වෙලා කෑ ගැහුවා කෑ ගහපුවාම මේක ලොකු ප්‍රශ්නයක් වුණා හැබැයි මෙයාව එරස් කරා එලියට් එනකොට ඒ කියන්නේ එරස් කරා කියන්නේ මේ බ්‍රිටිෂ් ආවේස් වල ඒක එකට පිළිවෙතක් අරගෙන යා ටෙස්ට් එකක් දුන්නා යා මොකද්ද ටෙස්ට් එකකම යා 100% ක්ලියර් මොකද ඒව ගැන කතා කරේ නේ කතා කරේ මේ දොරක් අරින්න මේ දොර අරිනවා කියන එකම මහා හාස්‍යයට කරුණක් නේ දැන් දොර අරින්න බෑයි කියලා දැනගෙන මේ දොර අරියයි කියලා කියන්නේ දොර අරින්න බෑ දැන් සාමාන්‍ය තාත්තා කෙනෙකුගෙන් පුතාගෙන අහන එක වැරදි ඒක සාධාරණ නෑ මේ දේශපාලන වේදිකාවකදී හැර උත්තර දෙන්න බෑ දැන් මම කැමති ඒක අහන එක මොකද දන්නවද කුරුදුවත්ත මේ පොලිසිය වාර්තාවට අනුව ඒ මොහොතේ ඔහු තදින් බීමත්ව ඉඳලා තියෙනවා සහ බලපතල සිද්ධියක් තියෙනවා මෙතන මේ වාහනේ අංක තහඩු ව්‍යාජයක් කියලා ඒක ඇත්තද නෑ ව්‍යාජ නෑ ව්‍යාජ නෑ ඒකේ එක තහඩුවක එක අංකයක් වැටිලා එකක් වැටිලා ඒක මං හිතන්නේ ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාව වැටුණාද එහෙම නැත්නම් ඊට ඉස්සල්ලා වැටලා තිබ්බද කියලා දන්නේ නැහැ මොකද වැඩි පාවිච්චි වෙන වාහනයකුත් නෙමෙයි බීමත්ව සිටියයි කියන එකත් සම්බන්ධව ඉතින් මං හිතනවා ඔහු තරුණයෙක් බීමත්ව හිටියයි කියලා කාටවත් කරදරයක් කරන එක මම පිළිගන්නේ නැහැ හැබැයි යම් කිසි විදිය කණ්ඩායමක් එකදාමගේ උපන්දිනේ කන්තරේ ඒ උපන්දිනේට තවත් උපන්දින ටැග්ග්ක් දීලා පුතා ඔව් ක්‍රීඩකයන් ගණනාවක් අවිල්ලා ගෙදර අපිත් එක්ක අපි රෑ 12 මාර එක වෙනකන් කැම්බියම් කාලා ඉවර වුණා මේ කට්ටිය ගියා තව යාළුවෙක්ගේ ගෙදරකට ගිහිල්ලා මේ අය බස්සල එන්නම් කියලා ඔතන වෙච්ච සිදුවීම. හැබැයි මේ සිදුවීම ගත්තේ ලංකාවේ වෙච්ච පළවෙනි සහ එකම ඇක්සිඩන්ට් එක හැටියට. අපි මෙහෙම ගමු. ඔහු දැන් මේ රමික් රඹුක්වැල් මේ සිද්ධිය මේ ප්‍රශ්න ටික අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේක අහන්න ඕනේ ඉන්නේ කතා වෙන නිසා ජනමාධ්‍ය හරහා ගිහිලා තියෙන නිසා. දැන් රමික්ට දේශපාලන මේ තල්ලුවක් දුන්නද ක්‍රීඩකෙක් හැටියට ඉස්සරහට යන්න කොයි මොකක්ද කවදාවත් දීලා නැහැ කිසිම මොහොතක ඉතම් කෙටි උත්තරයක් දෙන්න බලන්න ඉගෙන කිසිම උත්තරයක් දීලා නැහැ ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයට නැහැ කිසිම 19න් පහන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහු රටවල් ගණනාවකට සම්බන්ධ ගිලස් සෙල්ලම් කරා තව දක්ෂ ලෙස සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් රොයල් විද්‍යාලයේ අවුරුදු 8 ඉඳන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු වෙන්නේ. රොයල් කණ්ඩායමේ නායකයා වෙනවා. එතකොට ඔහු වාර්තාවන් ගණනාවක් රොයල් විද්‍යාලයේ තබලා තියෙනවා. ඊට පසුව විශ්වතුමින් පහළ කණ්ඩායමේ යම් අවස්ථාවන්වලදී නායකත්ව බැලු. ආසියානු කුසලානීය ලංකාවට ගෙනාපු වෙලාවේ ඔහු එකේ සමාජිකයෙක් ඒ නිසා ඔහු දක්ෂතාවයන්
තිබෙන පුත්ලෙක් හැටියට තුමා මගෙන් අහන ප්‍රශ්නේ තාත්තගේ පුතාගේ කියනකොට මට කියන්න කියන්න මට කියන්න වෙන්නේ මේක ඉතින් ඔබතුමාලා කරට කොහොම බාර ගනින්ද දන්නේ තාත්තා පුතාට දෙන පුතා තාත්තට දෙන උත්තරයක් කියලා. ඒක එසේ වෙතත් ප්‍රශ්නයක් නෑ. ඔහු දක්ෂ කවු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ කැපවීම තව මදි. තව ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ නිසා මගේ දේශපාලන බලපෑමක් කරන්න දෙන්නේ පළවෙනි ඔහු T20 එක ගැහුවේ පළවෙනි T20 එක ගැහුවේ පල්ලේකරේ. න්ියුසීලන්ඩ් වලට. ඕවර්ස් හතර මං හිතන්නේ ඕපනින් බෝල කෙනෙක් හැටියට කියන්නේ පවර් ප්ලේ එකේ සෙල්ලම් කරේ. ඕවර්ස් හතර දැම්මේ පහ. රන්ස් 19 එක විකට් එකයි. ඒ පළවෙනි. එතනින් පස්සේ ඔහු අතහැරියා. ඔහු ඉතින් ඊට පස්සේ ඊයේ පෙරේදා එංගලන්ත ටුවර් එකට ගියාම ලොකු මාධ්‍ය ලොකු ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. හැබැයි ඒකේදී ඔහු 19ක් ගැහුවා. මුළු මුළු දෙපැත්තම ගහපු එකම එපාර ගැහුවෙත් එයා තමයි. ඉතින් ඒ නිසා ඔබ මේ ඔබේ පුත්‍රයා ගැන අහුවම හැංගීම් බර වෙන හින්දා ටිකක් අර සෙනෙහස වැඩි වෙන හින්දා මම වෙන ප්‍රශ්නයක් හදනවා මේ විදිහට. 2012 මෙල්බන් හෝටලයක කාමරයකදී ඔබ බැල්කනින් පල්ලෙහාට වැටිලා තුවාල වෙනවා. ප්‍රශ්නේ මේකයි හිම වැටෙන්න පුළුවන් නේ. රංජන රාමනායක පාර්ලිමේන්තුවේදී කිව්වා ලක්ෂ 119ක් වියදම් කරා කියලා ජනතා මුදල් ඒ වෙනුවෙන් ඔබට ඒක ඇත්තද නැද්ද? ඇත්ත. වියදම් කරා. වියදම් කරා. ඒ ගාන හරිද? ගාන ටිකක් වෙනස්. ඒක ක්ලක් මම හිතන්නේ 10.2 මිලියන්. ඔබ සුපත් කරන්නේ මුදල් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ මොහොතේ වියදම් කරා. ඔව්. හරි. අපි එතනින් එහාට දැන් ටිකක් සීරියස් හරියකට අපි යන්නේ. ඔබ මේ ආරක්ෂක තොරතුරු ප්‍රකාශක විදියට හිටියා යුද්ධයේ පවතින සැහැණ කාලයක් තුල. දැන් මේ මොහොතේ ලංකාවට ඉදිරිව මික්ස ජාතින්ගේ සංවිධානය සහ විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව තවත් රාජිනුන ආයතන විශාල ප්‍රමාණයක් යම් කිසි ආකාරයක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් දියත් කරනවා කියන පැහැදිලි චෝදනාව චිත්‍රයේ තිබෙනවා. ඔබ මට ඉස්සෙල්ලා කෙටි පිළිතුරක් දෙන්න. ඔබේ අත්දැකීම් අනුව ඔබ හමුදා ආරක්ෂක ප්‍රකාශකවරයා වෙලා හිටපු නිසා කිසියම් විදිහකට ලංකාවේ යුද අපරාධ කියන එක යුද්ධෙම අපරාධයක් නේ ලොකු අර්ථයෙන්. යුද අපරාධ එහෙම පර්පස්ලිව සිද්ධ වෙච්ච අපරාධ වුණාද නැද්ද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඒ පරිමාණය බලා ගන්න එපා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. සෙන්චෝලේ ස්කූල් එකකට බෝම්බ දැම්මයි කිව්වා. සෙන්චෝලේ ස්කූල් එකකට ලංකාවේ ලෝක මහ විශාල ආන්දෝලනයක් නැති වුනේ. මට මතක ඇතනේ සෙන්චෝලේ සිදුවීම. ඔව් මට මතක. දැන් සෙන්චෝලේ සිදුවීමේදී මොකක්ද වෙන්නේ? එතකොට ඒකේ ළමයි 4 දෙනෙකුට අසාධ්‍ය වෙච්ච ළමයි 4 දෙනෙක් මානස මොලේ ශල්‍ය කර්ම කරන තැන නුවර ස්පිරිතාල් එකේ ඉන්නේ. ඒ දෙමව්පියෝ මම මොන ගැහුණා. ඒ දෙමව්පියන් මොකද්ද කියන්නේ? LTT එකේ මාස්ටර්, අහවල් මාස්ටර් තමයි අපේ ළමයිට එන්න කිව්වේ දෙන්න. ඉතින් මේක දැන් මේක ඕන විදිහකට හරව ගන්න පුළුවන් නේ. මේක ඕන විදිහකට හරව ගන්න පුළුවන්. යුද්ධ තමයි ලෝකේ තියෙන අප්‍රසන්නම දේ. ඒකේ ප්‍රසන්න භාවයක් නැහැ. සමස්ත යුද්ධේම. සමස්ත යුද්ධේම. හරි. ඉතින් ඒ නිසා කොයි දෙයක් මං හිතන්නේ මිනිහෙක් මැරෙනවා නම් ඒක මේ අපි සියලු දෙනා කඩකාටුවේ හේතු අවංකව. හැබැයි ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ලෝකේ සීල් එකක් ගැහුවනේ. මහා ප්‍රසාදයක් ඇති කරන්නේ ලෝකෙ මෙලෙච්චම ධර්මම ධනවත්ම ත්‍රස්තවාදී සංවිධානය. ලෝකේ එකම ත්‍රස්තවාදී සංවිධානය පාබල හමුදාවක්, ගුවන් හමුදාවක්, නාවික හමුදාවක්, ඔවුන්ගේ බැංකු, ඔවුන්ගේ කාර්යාල, ඔවුන්ගේ නීති පද්ධති ක්‍රියාත්මක වෙච්ච එකම සංවිධානය ලෝකේ. එතකොට මේ සංවිධානයත් එක්ක ගනුදෙනු කිරීමේදී අර කියන ලෝකෙම කියන මිලේච්ඡම සංවිධානය කියන එකත් එක්කත් ගනුදෙනු කරන්න නම් ධනවත්ම කියන එකත් එක්කත් ගනුදෙනු කරන්න භයානකම කියන එකත් එක්කත් ගනුදෙනු කරනකොට මිහිරිතාවයක් නැහැ, සුහදතාවයක් නැහැ ඒකේ. එනිසා තමයි ළමා සොල්දාදුවන් ගැන කතා කරේ. කලින් රෙපෝටර් කෙනෙක් ඇවිල්ලා ළමා සොල්දාදුවන් ඉන්නේ ප්‍රභාකරන් ගාවයි කිව්වා. දැන් ළමා සොල්දාදුවේ කිව්වම හරි අහිංසක අසරණ සිතුවිල්ලක්නේ අපිට එන්නේ. හැබැයි ඔහු තුවක්කු අරගෙන එනකොට හමුදාවේ පුද්ගලයාට ගිහිල්ලා ඔබේ උපැන්න සහතිකය දෙන්න වයස කීයද පුතේ කියලා අහන්නද? ඒ තරම් හැබැයි ප්‍රසන්න දෙයක් නෙමෙයි. උහුට වැඩ තියන්න සිද්ධ වෙනවා. අවසාන සතියේ දෙකේ පුංචි දරුවෙක් බෝනික්ෙක්ගේ බෝම්බ දාලා කඳුරේ ෆ්‍රන්ට් එකට යවුවනේ. ඉතින් හිතන්නකෝ මේ මෙලෙච්ඡත්වයක් ගනුදෙනු කරන්නේ කොහොමද මහා සුවදතාවයකින්? මං කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. ඔබ මේ තවත් ජනප්‍රිය රූපවාහිනී චැනලයක හાર્ට් ටෝක් කෙටි වැඩසටහනකදී යම් කතාවක් කියන්න ගිහින් කතාව මේ එක හරියක ඉර වුණා. ඔබ කිව්වා මේ මෑතක, බොහොම මෑතක ඔබ කිව්වා, ඔබ කියාගෙන ආවා, මම මේ ආරක්ෂක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්
මාධ්‍යට කරපු වාර්තාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මට දුරකථන ඇමතුමක් දුන්නා කියලා කියවෙන. එතනින් හැටි කතාව කියුනේ නැහැ. මොකද්ද දුරකථන ඇමතුම? නෑ මම කරපු ප්‍රකාශයක් ගැන. මම පැහැදිලිවම අතුරුදහන් වූවන්ගේ නවත්තන. ඔව් අතුරුදහන් වූවන්ගේ මිසින් පර්සන්ස් අතුරුදහන් වූවන්ගේ යෝජනා වෙලාවේ තාමත්ම දඩිලෙස විවේචනයට ලක් කරපු පුද්ගලයෙක් මම. දැන් උතුමාර කියවනේ මේ පළක් වෙලාවට එහෙම කතා පාර්ලිමේන්තුවේ එළියට ගිහිල්ලා නැතුව ඇත. හැබැයි ඒ කතාව මෙදා තාමත්ම කෙටියෙන් හැබැයි බොහොම ප්‍රබලව මම හිතනවා මම කරුණු ඉදිරිපත් කරා එදා ඒ මිසින් පර්සන්ස් එහෙම නැත්නම් අතුරුදහන් වූවන්ගේ. ඒකත් එකක් තමයි මේ UN එකේ අද මේ 13 වෙනිදා ගේන එකේ නැවත වරක් සඳහන් කරලා තියෙන එක කරුණක් තමයි. ඒ නිසා මේවා අතහැරලා දාලා තියෙන දේවල් නෙමෙයි. මම ඒක එන්නම් බලවත් තිබ්බොත් ඒ අවස්ථාවේදී මම මාධ්‍ය මේ මාධ්‍ය වැඩසටහනක් කරලා මම පැහැදිලිව කිව්වා ගරු ජනාධිපතිතුමා කොයිද ලෝකේ ඉන්නේ ඕන තැනකට එන්නම් මේ කරුණු ගැන කියන්නේ මේක අභියෝගයට ලක් කරනවා ඔබතුමා කැමති නම් කියන ඕන තැනකට මම එන්නම් මොකද මේක ඉපාමත්ම ධර්ම වැඩපිළිවෙලක ආරම්භයක් මේක ඉදා තමයි මට කතා කරන්නේ කතා කරලා මොකද්ද ඔහු කිව්වේ ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් ඔව් කතා කරලා මට කියන්න පුළුවන් ඔහු ඉඳන් කිව්වා මම නෑ මටත් මේක තේරෙනවා මේක ප්‍රශ්නයක් තියෙනවා මේ මට මේ මන්ත්‍රීතුමා ඔබතුමා මේ මේක ලිඛිතව දෙන්න මගේත් නීතිඥ වෘත්තයෙන් සම්බන්ධ සාකච්ඡා කරලා මට දැනුම් දීමක් කරන්න කියලා මගේ කොටස මම කරා එච්චරයි එච්චරයි දැන් මෙතනින් ප්‍රවේශයක් මම හදාගන්න ඊළඟ ප්‍රශ්නෙට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ මම යෝජනා කරන්නේ ඊනියා ජාත්‍යන්තරය කියලා ඒට මාධ්‍යකරුවෙක් හැටියට දැන් මේ මැදිහත් වීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහ සමස්ත ආණ්ඩුවේ ස්ථාවරයේ හරි අමාරු වෙවා ගන්න मंगल समरवीर अमात्यवरिया कर्ण प्रकाश जनाधिपतिवरियावत दामक कुहर तन की कथा आप पार्लमेंट अगमतिवरिया कर्ण कथा बलुहा किसीम निश्चित भाव या पेन्न उब कुहमद दैंग उबट दीप दुराकथर उब ओकीन लियवल दिपा किरीम ये नुसर कहरी में सियाल तेम जनाधिपतिवरिया की भूमिका उब कुहमद जनवरी जनवरी पाल अटवेन अतिवेच महा दवंत कुमंत्रण प्रतिपाल ඒ කුමන්ත්‍රණයේ කොටස්කාරයෝ ඔක්කොම ජනාධිපතිතුමා අගමැතිතුමා සම්බන්ධනලා සිමුරුසු මන්ත්‍රණලා පාක්කේ සෝතිලා ඔය හුසෙන් කුමාරයා ඒ වටා පිටාව ඒ සියලු සුමනදාසත් ඉන්නවද කවුද ඒ කියන්නේ ජනාධිපතිවරයාට මේ ලනෝ දීපු සුමනදාස නෑ සුමනදාස නෑ වැදගත් දෙයක් තියෙනවා ඒ කියන්නේ නිශ්චිත කාලයට කලින් මැතිවරණේ පැවැත්වීම මේක මේක නුසල කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි දැන් ඒ කියන ජ්‍යොතිෂ වේදියා කවුරු හරි තමයි මේ යෝජනාව ජනාධිපතිවරයාට දුන්නා කියලා දැන් මම හිතන්නේ ආවකෝම මම හිතන්නේ මේ රටේ ඔය 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 ඒක බොරුවක්ද නෑ ඕක විකෘතියක් මොකද දන්නවද චම්පා මේ රටේ ජයා ජයවර්ධන සම්පූර්ණ කාලය ඉඳලා මේ මැතිවරණයකට ගියේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිවරණයකට ගියේ සම්පූර්ණ කාලය ඉඳලා නෙමෙයි නමුත් මේක වෙන්නේ මොකද පරාජය වුණ නිසා හැබැයි ඒ සුමනදාසගේ ප්‍රකාශ තිබුණා ඔව් නෑ සුමනදාස ඔහු රූපවාහිනී පෙනී සිටින්න කිව්ව එක ගැන හැබැයි සුමනදාස රූපවාහිනියේ විදින් විට කතා කිව්වනේ නොයිකුත් වෙනත් වෙනත් කතා කිව්වනේ මට බල කරලා කිව්වා මම බයට ගියා ඒ මැතිවරණින් පස්සේ ඔව් මැතිවරණ මැතිවරණට කලින් මැතිවරණේ ඉස්සලා වැඩි තියාගන්නම් කිව්වා කට්ටියක් ඉදන් ජ්‍යොතිෂය ගැනම කියන ඒ ඒ සාධකේම ගත්තොත් මම මගේ පෞද්ගලික මතය වුවත් ඒක විවිධත්වයයි මම හිතනවා ජ්‍යොතිෂයේ යම් කිසි දෙයක් තියෙනවා මම ඒකට කියන්නේ ලොස් සයන්ස් එකක් කියලා ඒක ඒක සයන්ස් එකක් ඒක විද්‍යාවක් හැබැයි ඒ විද්‍යාව ඉතාමත්ම වල්මත් වෙලාද හැබැයි ඒක නැහැයි කියන තර නෙමෙයි හැබැයි මේ වල්මත් වෙන්න එපා කෙටි විරාමයකට පස්සේ නැවත එනවා ඉන්සයිට් දේශපාලන කියන්නේ සංවාදයක් සංවාදය කියන්නේ දැනුම දැනුම හඹාගෙන යන සංවාදයේ ගොඩනගෙන ඉන්සයිට් මැදිරිය සිට අපි යලිත් ඔබ මුණ ගැහෙනවා කෙහෙලි රඹුක්කැල්ල මගේ ඉදිරිපස දෙගෙන ඉන්නෝ අපි අර කතා කරපු නවත්තපු තැනින් කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන තැනකට මම ඔබ රැගෙන යනවා එහෙමනම් ඒ ජ්‍යොතිෂියත් පැත්තකට දැම්මුත් අපි ඔබත් ඒ විශ්වාස කරන්නේ නැත්නම් ඇයි අවුරුද්දකට කලින් ජනාධිපතිවරයා මේ මැතිවරණ තියන්නේ නැත්තේ ඔහුට හිතෙන්නේ නැත්තේ ඇයි නෑ ඇත්තටම මේ මම හිතනවා ඒක මේ රටේ මම ඉස්සල්ලා කිව්වා වගේ ජයජවද්‍රමත්වත් තිබ්බා හේතු මොකක් කියලා ඔබ හිතන්නේ නෑ සමහරක් විට මේ දේශපාලනයේ අපි කියන කාලය දේශය දීපේ ඉතාල වැඩගත් මට ගාමිණීසනාග මහත්මයා කරනපු එක දෙයක් තමයි ඕනෑම දෙයකට ටයිමින් කියන එක හරියට හදාගන්න ඕනෑම ක්‍රියාවලියක් පෙර කරොත් පසුව කරොත් නෙමෙයි හරි කාලය හොයලා ඒ දේ කරන්නයි කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට හිතෙන්නට ඇති මේක තමයි මට සුදුසුම කාලය මැතිවරණයකට යන්නයි කියලා. හැබැයි එතකොට මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්ව කතාවකදී කතා කීපයකදීම ඔහු කිව්වා
ඉස්සරහට වෙන්න තියෙන අනුතුරුදායක තත්ත්වය ආර්ථික කඩාවැටෙනවා එක්සත් ජාතික සංවිධානයේ ප්‍රමුඛම ජාත්‍යන්තර මැදිහත් වීම දරා ගන්න බැරි වෙනවා ඒ නිසා මේ හිතාමතාම මේක කරා කියලා මැති වෙනවා ගැත්ත වෙනවා එතකොට අමෝලික බොරුවක් නේ එහෙම වෙන්නේ නැහැ නේ දැන් එක්සත් ජාතිකයේ සංවිධානයේ මහානමගමසේ මේක බයින්ඩින් නෙමෙයි නේ මේකට මේ සම්බාධක ගේන්න බෑ නේ කවුද කියන්නේ එහෙම ගේන්න පුළුවන් කියලා සම්බාධක ගේන්න බෑ මේක පනලා එම්නම් සෙක්‍රටරි කවුන්සිල් එකට යන්න ඕනේ සෙක්‍රටරි කවුන්සිල් එකෙන් පමනයි කරන්න හැබැයි ඒ වෙලාවේ චීන රුසියාව කෙලින්ම බොහොම පැඩිල සපත්තක් හේතියා එනිසා තමයි මං කියන්නේ කුමන්ත්‍රණය කියලා. එනිසා එහෙම කරන්න බැරි නිසා කුමන්ත්‍රණකාරී ලෙස මේ මේ රාජපක්ෂ පාලනය පරිපාලනය වෙනස් කළ යුතුයි කියන තීන්දුව ගත්තේ අද ඊයේ නෙමෙයි. ජෝන් කුෂ්ණලා ඩේවිඩ් මිලිබෑන්ලා ඇවිල්ලා මේ යුද්ධ නතර කරන්නයි කියලා බලපෑම් කරනකොට රොබර්ට් ඔබ්ලේක්ලා බලපෑම් කරනකොට ඉන්දියාවේ මෙනන් ඇවිල්ලා කියනකොට ඉන්දියාවේ තත්ත්වය මොකක්ද කියලා මේ මේ හේතුපාදක තමයි සියල්ලම ජාත්‍යන්තරයයි කියා ගන්න ඔබතුමත් එක 100000ක් එකයි ජාත්‍යන්තරය කියන්නේ ඇමරිකාව එංගලන්තය යුරෝපය නෙමෙයි ජාත්‍යන්තර 197ක් රටවල් තියෙනවා මේකේ නේද රටවල් 10ක් ගැන කතා කරලා මේක ජාත්‍යන්තරයයි කියලා කියන එකම එකම වැරදි ඒක මේ මානසිකව මිනිස්සු අතරේ හදා ගන්න දෙයක් අපිට තරහ වෙනවා අපිත් එක්ක නෑ මේවා අපිට කන්න බොන්න නැතුව යනවා ඒක පොක්කොම නිකන් මීළු කතා ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ මෙතෙන්දී මේ කුමන්ත්‍රණය මේ 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 කුමන්ත්‍රණය ලකු තිරචනයක් හැටියට ගන්නකො දැන් මේකේ එක එක කොටස් එහෙන් සිග්නල් එක දෙනකොට මෙහෙන් ක්‍රියාත්මක වෙනවා දැන් මෙන්න මේකයි කල යුත්තේ කියලා දැන් මෙන්න මේකයි කල යුත්තේ කියලා දැන් බලන්න මේ 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 යුරෝපා සංගමයත් සම්බන්ධ දෙක මෙන්න මේ පැහැදිලිවම මෙන්න බලන්න මේ තියෙන්නේ මංගාව සම්පූර්ණ හුසෙන් කුමාරයාගේ රිපෝට් එක දැන් මේ 13 වෙනිදා දාපු රිපෝට් එක මම මේක එකක් කියවන්න මේක කියවන්න කිව්වොත් ගොඩාක් පිටු 17ක් තියෙනවා මේ 17ම මම කියවලා තියෙනවා මම මේකේ ෆුට් නෝට්ස් දාලා තියෙනවා විශාල ෆුට් නෝට් කියන ඔර වෙන කතාවකට යන්න ගෙදියන්න එපා මේක ඒ කතාවත් ඉස්සරහට එනවා ෆුට් නෝට් කතාව මොකද ඒක බඳුම් කර සිද්ධිය ආ දැන් මේක තේන්නේ මම මෙන්න මේ මේ ටික කියන දැන් The main recommendations contained in the report includes establishment of the hybrid court. මේ මේ 13 වෙනිදා මේ මාසේ මේ දවස් 3කට ඉස්සෙල්ලා ගේන report එක. එතකොට ඒකට එකඟ වෙනවා මෙන්න මේ 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 මං මේ මේ ශරීර රටවල් හැබැයි 4යි මේ resolution එක ගේන්නේ මේ යෝජනාව ගේන්නේ. මේ මේකේ සම්පූර්ණයම කරුණු හතරක් තියෙනේ 4 තියෙන 30/1 කියන එම්නම් තියලා ඉරාක් එක කියන යෝජනාව 2015 ගෙන අකුරක් නැර ඉෂ්ට කරන්න. ඒ දෙයම ඊට දවස් 3කට ඉස්සෙල්ලා සමන්දල්න සුමන්දල්න සහ ඒ මුළු කණ්ඩායමෙක් ආසුවලා කියනවා වී රීටරේට් එන්න. මේ කියන්නේ කිසිම එක අකුරක් වෙනස් කරන්න බෑයි කියලා. හැබැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීම වල කියනවා මම දැක්ක දැන් දවස් 3කට ඉස්සෙල්ලා අමරවීර මහලේකම් මේ අමාත්‍යවරයාත් ඇවිල්ලා කියනවා නෑ ඒ උසාවි ගේන්නේ නැහැ කියලා. හැබැයි ඊට දවසකට පස්සේ මහින්දල සමරවීර ගිහිල්ලා ඒ එසේ විය යුතුයි කියන තැනට එකඟ වෙනවා. එතකොට මම කියන්නේ එක්ක රටේ ජනාධිපතිවරයාට මේ කරුණු කියන්නේ නෑ. එහෙම නැත්නම් ඔහුත් මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ කියනවා මේකේ ඉඩක් නැහැ කියලා කියන්නේ. එයාගේ වචන බලන්න ඕනේ. එයා කියන්නේ විදේශ මිනිසුරුන් ගේන්න මෙතන ඉඩක් නැහැ. එහෙමනම් ඉඩ හදලා දිය යුතුයි. ඒ හදලා දෙන එක තමයි අලුත් විවස්ථාව. බොහොම පැහැදිලි මට කියන්න පුළුවන් කාර්ය දෙනවා නම් පෑ ගානක් කියත හැකි මේ ඊයේ පෙරේදා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ. ඒ නිසා මම කියන්නේ නැහැ අපේ වැදගත්ම දේ රටේ ඉදිරියේ මේ තුන්දෙනාම බොරු කියනවා. මම බොහොම වගකීමකින් කියන්නේ. මේ තුන්දෙනාම එක්ක බොරු කියන ජනාධිපතිවරයා අගමැතිවරයා මංගල සමරවීර අමාත්‍යවරයා. ඒ ඔක්කොම එක කණ්ඩායමක්. එහෙමනම් එහෙම නැත්නම් ජනාධිපතිවරයා මේක ගැන අවබෝධයක් නැහැ. මම වගකීමෙන් මම කියනවා. එම අවබෝධයක් තියෙනවා නම් මංගල සමරවීරව නතර කරන්න ඕනේ. මොකද මංගල සමරවීර කියන්නේ 225 දෙනාගෙන් කෙනෙක් නේ. එතකොට මංගල සමරවීර විදේශ ඇමතිවරයා නැතුව වෙන ඇමතික මංගල මට අයිතියක් නැහැ ඇමතිකම් දෙන්නේ කාටද නැද්ද කියන්නේ. හැබැයි මම බලන්නේ රටක් හැටියට මේ රටට කරන හෙනය විනය මම හිතන්නේ මේ 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 විනාශය දරා ගන්නට හැකියාවක් නැති තැනකට මේ රට පත් වෙයි කවදාවත්. ඇයි පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ 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 ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලොකු කියන්නේ දැනෙන විදිහ විරෝධයක් ගොඩනැගෙන්නේ නැත්තේ ඇයි පාර්ලිමේන්තුවේ ඇතුලේ? දැන් රටට විශාල ප්‍රශ්නයක් නේ. චාම්පා මේ කුමන්ත්‍රණයේ අනිත් කොටස මොකද්ද? මේ කුමන්ත්‍රණයේ අනිත් කොටස තමයි පාර්ලිමේන්තු මැතිවරණයේ තියෙනවා පහුවෙනිදාට කතා කරනවා කණ්ඩායම කියනවා සම්මුතිවාදී ආණ්ඩුවකට යන්නයි කියලා. සම්මුතිවාදී ආණ්ඩුවට කියන්නේ අපේ අනුපස්තන එතන 106 දෙනා එකට වාඩි වෙන්න. හීලා කරගත්ත තමන්ගේම තමන් විසින්පත් කරගන්න සම්බන්ධ විපක්ෂ නායක කරන 104.10යි ඡන්ද ගන්න. 104.85ක් ඡන්ද ගන්න රතියලු පැටවටේ ජනල්ල ඉවරලා දා ගන්නවා තමන්ගේ විපක්ෂ සංවිධායක හැටියට. මේ රටේ තියෙන්නේ නියෝජිත පාර්ලිමේන්තුවක්. නියෝජිත පාර්ලිමේන්තුව තුළ මේ ක්‍රමයේ යටතේ අපි කියනවා ප්‍රතිශතය ඉතා වැදගත්.
දැන් සමීර්ත ලිංගම් විපක්ෂ නායක වෙන්නේ එදා තිබ්බ ව්‍යවස්ථාවනෝ නිවැරදිව තනි පක්ෂයක් හැටියට ආසන 18ක් තිබ්බේ එතකොට ඒ නිසා ඒක ගැන අපි දැන් ඒක ගැන කතා කරන්නෙම නැත්නම් අපි ජාතිවාදීව නොවන නිසා සම්බන්ධන් 147ක් ගත්තනම් එහෙම අරගෙන දෙපළ සන්ධානයේ හිටියනම් අපිට කිසිම ගැටලුවක් නැහැ. එදා මොකද්ද උත්සාහ කරේ? අපි රනිල්ගේ 106යි අපේ 95යකට වාඩි කරවන්න. සම්මුතිවාදී ආණ්ඩුවට අවුරුද්දකට කියලා අවුරුද්දෙකට කිව්වා. හිලැබෙච්ච විපක්ෂයක්. Tamanට ඕනෑ කරන විපක්ෂය මේ ඔක්කොම මැතිවරණයට පෙර අර තිර රචනයේ කොටස් මේ. මේක වරදවා තේරුම් ගන්න එපා. මේ මේක මේ මේ මේක හෙට වෙන දේ 2014 ලියලා තිබ්බ දේවල් මේ වෙන්නේ. එනිසා හිතන්න බලන්න එහෙම වුණා නම් මොකද්ද රටේ තත්ත්වය දැන් අපි කියනවනේ මේ උද්ඝෝෂණය මදි එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂය කවදාවත් කිසි කෙනෙක් හිතුවේ නැහැ ඒකාබද්ධ විපක්ෂය ගිහිල්ලා මෙහෙම විපක්ෂේ වාඩි වෙනවයි කොහොම දෙන්නේ තුන් දෙනෙක් වාඩි වෙයි කියලා තමයි හිතුවේ මෙහෙම 50ක් 60ක් වාඩි වෙයි කියලා හිතුවේ නැහැ අද එක මොහොතකට හිතලා බලන්න මේ රටේ ජනතාවට මම කියනවා ඒකාබද්ධ විපක්ෂය කියන එක නොතිබ්බනම් මේ ව්‍යවස්ථාව සම්මත වෙන්නේ මීට අර දින 100ද දින 100ද මේක සම්මත වෙනවා මොකද 225 මත ඔස්සනවා 225 මත ඔස්සපුවම මේ රටේ මිලියන 20.9ක් ඉන්න ජනතාව හූල්ල හූල්ල ඉන්න පමණයි වෙන්නේ ඔබ අපි මේ සමාජයේ හූල්ල හූල්ල ඉන්නවට හරි කරන්න දෙයක් නැහැ මං කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහන්න දැන් අපි හිතමු මොහොතකට මොකක් හරි මැජික් යෂ්ටියක් පාවිච්චි කළා නැවත මේ 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 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙලා ඔබ අර හිටපු ජනමාධ්‍ය සාතරතුරු අමාත්‍යවරයා වෙලා ආරක්ෂක මේ ප්‍රකාශකවරයා වෙලා නැවත මේක හැදුවගෙන තමු කාලේ තරණය කරලා කාලාව තරණය කරලා අපි මවාගම මොහොතකට මොකද්ද විසඳුම මොකද්ද ඔබ යෝජනා කරන්නේ කරන්න දැන් මේ විදිහට එක් සජාතික සංවිධානයේ බලපෑම තිබෙන හුසෙන් මේ විදිහට ඉන්නවා අපි නිකන් අපි යමක් මවාගෙන බලමු මොකද්ද විසඳුම නෑ විසඳුම් ඕන තරම් අපිට හදා ගන්නට පුළුවන් මොකද යෝජනා දැන් කල යුත්තේ මොකක්ද මම කියන්නේ දැන් අපි මේ දහුදෙනෙක් යෝජනා අපිට චෝදනා කරනවා 2009 2010 ආණ්ඩුවා ඔවුන්ගේ හදවත් සහ මනස දිනාගත්තේ නැහැ කියන කතාව වෙන කියන්නේ hearts and minds අපි දින්නේ නැහැ කියලානේ කියන්නේ හැබැයි අවුරුදු 4 මාර්ග කෙටි කාලයක් තුල මේ රටේ මොනවද නොකරේ බිම්බෝම් එක 1.6ක් මිලියන 1.6ක් ඉවත් කරන්න කටයුතු කරා 95%ක් නැවත පදිංචි කෙරෙව්වා මහ විනාශ වෙච්ච සමාජයක් නැවත තනකට ගේන්න මහ දවන්ත උත්සාහයක් කරා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් ලංකාවේ ඉතිහාසයේ නැති ආකාරයට එනිසා මම විශ්වාස කරනවා ඔය hearts and minds කියන එකට අවුරුදු 10ක් 15ක් යනවා ඒක හරි මං අහන්නේ මේ වර්තමාන තත්වයට දැන් ඔබ ජනාධිපතිවරයා කරා කිව්ව මොහොතකට අපි නිකම්ම වගම්මු හරි ඔබ ජනාධිපතිවරයා කෙරුවොත් මේ රටට නායකත්වය දෙන ගමන් ඔබ දැන් යෝජනා කරන්නේ මොකක් කරන්න කියලා දැන් ඒ ප්‍රශ්නෙට අපිට දෙන්න ඕනේ මැනිෆෙස්ටෝ එකක් හදන්න ඕනේ නැත්නම් මැතිවරණ ප්‍රකාශනයක් හදන්න ඕනේ අපි මොනවද කරන්නේ අපි මේ මොහොතේ අපි කියන්නේ ඔබතුමා කියන ප්‍රශ්නෙන් පොඩ්ඩක් මම වෙනස් වෙනවා මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ මේ රටට වෙන වින්නහිය නතර කිරීම පළවෙනි දේ වෙන්න ඕනේ පළවෙනි දේ මොකද මේ අපි හිත හිත ඉන්න ගියොත් අපි අර යෂ්ටියකින් මැජික් යෂ්ටියකින් මේක වෙනස් කරනවා කියන එක හොත සිතුවිල්ල හැබැයි ඒ සිතන කාලයත් පරක්කු වැඩේ චාප නෑ මං අහන්නේ මොකද අපි කරන්න ඕනේ නෑ ඒක තමයි පැහැදිලිවම අපි අපේ ජාතිකත්වය ගොඩනගා ගන්නට ඕනේ ඒත් එක්කම අපිට ඔය තරහයි කියන අය අපිත් එක්ක පෞද්ගලික තරහවල් නෙමෙයිනේ දැන් උදාහරණයක් ගන්නකෝ ඔබාමා ගිහිල්ලා ට්‍රම්ප් වෙනකොට අහසයි පොළොවයිනේ දෙපැත්ත right එතකොට අපිට මොකද්ද තිබ්බ තත්වේද එදා හිලරිට ටැමිල් ස්වා හිලරි කියන සංවිධානයක් හදාගෙන මහ විශාල දවන්ත වැඩපිළිවෙලක් ගියානේ හැබැයි ට්‍රම්ප් එතන නැහනේ දැන් මට මතකයිනේ මහින් ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පටන් ගන්නකොටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෝකෙට මහින්ද කෑ ගහලා කිව්වනේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න එක්සත් ජාතීන්ගේ සමුළු ඉදිරියේ ගෙනාපු යෝජනාව ඉතාමත්ම භයානක දරුණු යෝජනාවක් ඒක ඉවත් කරලා අපිට අපේ පාඩු වෙන්න දෙන්න කියලා. එයි එහෙම කිව්වේ විශ්වාසයක් තිබ්බ වෙනස තුල යම් කිසි වැඩපිළිවෙලක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකට ක්‍රියාවට නැග්ගුවද ඒක? ක්‍රියාවට නම් ගන්න බෑ. මොකද විදේශ කටයුතු වැඩපිළිවෙල ගෙනියන්නේ තාමත් මංගල සමරවිල. ඔහුගේ මනස වෙනස්. ඒ නිසා අපි හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නෙට කෙටි උත්තරයක් මේ මොහොත වෙනකොට දැන් මේ ලෝකේ දේශපාලන වෙනස් වීමුත් මේකට බලපානවනේ. දැන් ට්‍රම්ප් පරිපාලනයත් එක්ක මම හිතනවා විශාල වැඩ කොටසක් අපිට කරගන්න පුළුවන්. මේ 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 ඔය කියන රට බෙදන්නේ නැතුව බෙදුම්වාදී වැඩපිළිවෙල වලට අනුබල නොදෙන මහා තකතාව මට මෙතන වෙලා නැහැ කියන්න මට ගිහතගේ විස්තරත් එක්ක මම අද ප්ලාස්ටිලා මේ ප්‍රශ්නේ කරන කතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන මොකද්ද මේ තියෙන තත්ත්වය ඇමරිකාව නොහිට ඇමරිකාව විසින් සම්පූර්ණයෙන්ම පාලනය කරන හස්තයක් නේ නිකන් නමක් දාගෙන බොහොම ලෝකෙට පෙන්නන සුපිරිසුදු තත්ත්වයක් කියලා
තමන්ට ඕනේ දේ ඉරාකයට ගහනකොට සිකියුරිටි කවුන්සිල් එක එපයි කියද්දී දැන් අනුමැතියක් නැතුව UN එකේ අනුමැතියක් නැතුවනේ ගිහිල්ලා ගැහුවේ මොනවද ගත්ත තින්දු මං එකයි යුරෝපා සංගමයේ මීටම සමාන බලපෑමක් කරන්න ඇයි එතකොට යුරෝපීය සංගමයේ තියෙනවා දැන් GSP+ කොන්දේසි ඔබ දැක්කනම් ඔය කාරණා ඒ විදිහම තිබෙනවා මොකේද නේද GSP+ සඳහා යෝජනා කරන කොන්දේසි GSP+ කියන එක බොහොම පැහැදිලි GSP+ එදා අපිට ගන්න තිබ්බා එදා ගන්න තිබ්බා මේ තියෙන්නේ GSP+ දෙන්න කොන්දේසි 58ක් මම මේක දෙකක් කියන්න පළාත් සභාවට බලය ලබා දෙයි මොකද GSP එකයි පළාත් සභාවේ අතර තියෙන සම්බන්ධය ඊගාවට තියෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම මේ කියන්නේ ව්‍යවස්ථාවර බෙදුම්වාදී ව්‍යවස්ථාව කියන ඉඩම් ආඥා පරණ සංශෝධන ඒ කියන්නේ ඉඩම් සියල්ල මට මේක කියන්න තියෙනවා නම් තියතක් අක්කර 2700ක් සහ 9200ක් රජයේ ඉඩම් මේ වෙනකොට දීලා තියෙනවා හැබැයි මේ හුසෙන්ගේ වාර්තාවේ බොහොම පැහැදිලි විඳන් කියන මේ සියලු දේ දිවි යුතු එහෙමනම් දෙන්න මේ එහා පැත්තේ තියෙන හමුදා කඳුර අයින් කරන්න මේ කොළඹ නැද්ද ශාලාව පිපරුවා ශාලාවේ මහා ශාලාව එහෙනම් ගෙනියන්න මේක මේ අපි කියනවා කැලෑවකට ගෙනියන්න මේ මේ ඒ නිසා බොහොම පැහැදිලිව ඔයිට වැඩිය බහනකේව තිබෙනවා මේ තස්සවාද වෙලක්මින් පණ තබලම් කිරීම රිමාන්ඩ් බාහිරින් සිටින LTT නදවියන් නේ නේ ඒ කොන්දේසි 58 මෙතන තියෙනවා ඒ ගදගත්ම දේ ඔබට මගේ යෝජනාව මගේ ප්‍රශ්නය කොහොමද මේ මේ කඳවුරු දෙක සම්බන්ධ වෙන්නේ කියලා මම නෑ පුළුවන් මම මට දැඩි විශ්වාසයක් තියෙනවා මොකද හේතුව නෑ ඔව් නෙම කරන්නේ කියලා මම ඔබෙන් අහන්නේ කාගේ බලපෑමටද ඒ කියන්නේ යුරෝපා සංගමයේත් අර එක්සත් ජාතික සංවිධානයේ වැඩිකම කරන්නේ මම හිතනවා බොහොම පැහැදිලිව LTT සංවිධානයේ පරාජය වුන් පිළිගන්න කැමති නෑ ඒකට හේතු ගණනාවක් තියෙනවා ඒකට සම්පූර්ණ දෙමළ ඩයස්පෝරාවේ බලපෑමක් තිබෙනවද පැහැදිලිව මම කියන්නේ එක මේ වරදට මුල JR ජයවර්ධන මැතිතුමාගේ ජූලයි කළු ජූලයි ඒක තමයි ලොකුම අපරාධය මේ රටේ වෙච්ච ඉතිහාසෙම අපරාධය මං හිතන්නේ මහවංශලියේ අපරාධය වෙනත් විග්‍රහයක අද ඒක කතා කරන්නේ ඒ හරහා තමයි මුළු ලෝකෙම දොරවල් විවෘත උනේ තෙල් කටාරම් වල මිනිස්සු දකින්න දැක්ක පවුල් පිටින් ගිනි තියනවා දැක්කා ඒ මහ මෙලේච්ඡත්වයක් මේ රටේ ඇති වුණා දැන් රනිල් වික්‍රමසිංහ කියන උතුරු ජනතාවගෙන් මේ මේ මේක තියෙන මේක ඒක ඇප්‍රීෂিয়েට් කරලා උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා ලයිබ්‍රරියක් ගිනි තිබ්බටයි කියලා ඇයි අද්දීගෙන මේ වගේ කතා කරන උතුරු ජනතාවට ලයිබ්‍රරියක් තියෙන එක ජාතික වස්තුවක් නේ ඒක රටේ සම්මත ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනේ. පාලකේ ඔය එක කරානම්. මම මේ 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 යෝජනාවේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙක්කල් කෙරලා තියෙන ටිකක් දේවල්. ඒ ටික දේවල් අගය කරනවා. ඒ ටික දෙකෙන් එකක් තමයි අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී උතුරේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ ලයිබ්‍රරිය ගිනි තිබ්බයි. ලලිත් සහ ගාමිණීගේ දේශපාලන ගැන කියපු නිසා මේ පුස්තකාලේ ගිනි තිබු ගාමිණී නිසා නැහැද? එහෙම කතාවක් තියෙනවා මම දන්නේ නැහැ. ඒ කියන්නේ ගාමිණී සානායකම නෙමෙයි. නමුත් ගාමිණී සානායක මැතුමත් ඒ කාලේ සිරිල් මැතිතුමා ජීන් ප්‍රේමචන්ද්‍ර ජයවික්‍රම ඔය නම් ගණනාවක් කියන කෝච්චි පිටින් කුරුණෑගලින් ගියයි කියලා. ඉතින් මම ඒ ගැන එතකොට මම දේශපාලනයේ කොහෙත්ම ගෑවිලාවත් හිටියේ නෑ. ඊට පසුවත් ඒ ගැන හොයන්න උනන්දුවක් තිබ්බේ නෑ. මොකද ඒක ඉතිහාසයේ ඒක මහා ජාතික අපරාධයක්. ඒක ගැන තර්කයක් නෑ. හැබැයි මගේ තර්කය ඒක නෙමෙයි මේ මේ පාතේ 83 වෙච්ච සිදුවීමෙන් මුළු ලෝකෙම විවර වුණා. මම එක උදාහරණයක් කියන්න. 83 84 85 ලංකාවෙන් එංගලන්තයට ගියේ. එංගලන්තේ ලන්ඩන් සෙන්ට්‍රල් ලන්ඩන් මධ්‍යම ලන්ඩනේ නගරාධිපති කියන්නේ කැබිනට් අමතිවරයෙකු විදිහට බලගතුයි. ලක්ෂ 5කට එහා ඡන්ද තියෙනවා ඒ මේ වැඩපිළිවෙල තුල. 153,000 ලංකාවෙන් ගිය ලියාපදිංචි ඡන්දදායකයෝ ඉන්නවා. ඒ නිසාම තමයි මේ සියලු තත්ත්වයන් ගැන ඔබ ජනයාට මොකක්ද කියන්නේ නෑ බොහොම පැහැදිලිව රට තියෙන ඉතා අවදානම් තනක මේක ආර්ථිකයේ හැම් පිටින්ම කඩා වැටිගෙන යනවා ආර්ථිකය හදා ගන්න බෑ රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනකොට මතවාදයක් ගෙනිච්ච අවුරුද්ද දෙපාරක් අගමැති වුණා මේ තුන්වෙනි මතවාද දෙපාරම අසාර්ථකයි තුන්වෙනි පතවත් අසාර්ථකත්වයේ සලකුණු හතර වටෙන් විහිදිලා තියෙනවා ඔහු එනකොට හිතනවා කන්ටේනර් පිටින් ෆැක්ටරි එන්නේ ලංකාවට අර ෆෝක්ස්ගන් වගේ ඒවා ඒ කාලේ කියපු විදිහට කන්ටේනර් පිටින් එන්නේ නැව් කියන්නේ නැව් පාලනය කරගන්න බැහැ හම්බන්තොට නැව් නැති වරායටත් පෙනවා නැව් එහෙමනේ කියන්නේ එහෙම කියයි කියලා එහෙම තමයි මිනිස්සුන්ගේ මතවාදය හදුවා අද මොකද්ද වෙලා තියෙන්නේ ගිය අවුරුද්දට සාපේක්ෂව 57%ක් ඍජු ආයෝජකයන් ලංකාවට අඩුයි එන්නේ කොහොමද මේ රට මහ විකාරයක් මේ රට බෙදුම්වාදයට නතු වෙච්ච බෙදලා කෑලි කරලා මේ රට විනාශ කරන්න යන වැඩපිළිවෙලකට යන්නේ එනිසා මේක මේ ලාවට ලඝු කරන්න එපා
මතක තියාගන්න රටේ වාසනාවකට මේ පාර්ලිමේන්තුවේ හඬක් නගන්න ඒ නිසා තමයි අපි හඬ යටකපත් කරන්න හදන්නේ මට අර මිනිත්තුවක් තියෙන කෙනෙක්ද මම කියන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එතෙන්ට තල්ලු කරලා දාලා උත්සාහ කරේ එතනින් පළවෙනි එක අරන් ඊගාවට මුළු 51ම ඔය ඔය තැනට නතු කරන්න ඔය විදිහට හිතන්න අපිව හිර කරන්න ඒ නිසා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතා කරන එක ජාතිවාදීත්වය නම් එහෙම නැත්නම් යම් කිසි ලේබල් එකක් ගන්නවනේ ඒ ලේබල් එක බොහොම නම්බුකාර විදිහට මම පිළිගන්නවා මම පෞද්ගලිකව මොකද එහෙම නොකරනම් අපි මහා පෞකාරය වෙනවා අපි දේශපාලනයේ කවදා හරි අපිට වාසනාවක් තිබ්බොත් දේශපාලනයේ සඳය සමය ගත කරන්න හාන්සිපුටුවකට වෙලා ඒ හාන්සිපුටුවකට වෙලා ගත කරන්න අපේ මනස පිරිසුදු වෙන්න ඕනේ අපි දේශපාලකයන් හැටියට මේ රට යුතුයකම් වක්කී මිෂ්ඨ කර අපේ අතින් වැරදි වෙලා ඇති හැබැයි ඒක අභිභවාන යුතුයකම් සහ වක්කී මිෂ්ඨ කරයි කියන தත්ත්වය අපි පිළිගන්නට වෙනවා ඒක හදලා තියන්න ඕනේ ඒක හොඳ ප්‍රාර්ථනාවක් අපි මේ ප්‍රාර්ථනාවත් එක්ක නැවත ඉන්සයිට් මේ මැදිරියේදීම ඔබව මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙන ඉක්මන් දවසක ඊළඟ සතියෙත් හරියට මිරිදා මේ වෙලාවට රාත්‍රී 8:00 ට ඔබ මුණ ගැහෙනවා ඔබට ජය මේ ඉන්සයිට් ප්‍රමසූතේ